හරි. අපි පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අද 10 වෙනි පන්තිය කතා කරන්නේ. ඒක නිසා මුලින්දම් පොඩ්ඩක් සේරම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ මෙතෙක් කල් කතා කරපු ටික පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඒක නිසා. හරි. අපි බැලුවොත් එහෙම එතකොට හැමෝටම පේනව නේද? දුල පුතාල හැමෝටම. හරි සෙන්සේ. හරි ඕකේ. අපි බැලුවොත් එහෙම එතකොට අපි මුලින්ම ජපානය ගැන කතා කරේ. ජපානය ගැන කතා කරේ. එතකොට ලංකාවට ශ්‍රී ලංක කියලා කියනවා කියලා කතා කර. එතකොට ජපානෙට නිහොන් කියලා කතා කරනවා කියලා කතා කර කිව්වා. එතකොට ජපානය කියන්නේ ප්‍රධාන දූපත් හතරකින්, ඊළඟට ඊට අමතරව ඔකිනාව කියලා තවත් පොඩි දූපත් සමූහයක් තියෙනවා, ඒකෙන් හැදිච්ච රටක් කියලා කිව්වා. එතකොට ජපානේ කොඩිය සුදු පාට පසුතලයක රතු පාට රවුමක් තියෙන එකක් කියලා කතා කර. එතකොට මේකේ සේරම වචන සිංහලෙන් ලියලා තියෙන දූල පුතාලට ඒකෙන් මේ පොඩි වොකැබුලරි එකක් හදා ගන්න පුළුවන්. සාමාන්‍ය සිංහලෙන් ලියලා තියෙන ඒවම කියවලා. අපි සෙකයි කියලා කිව්වා ලෝකෙට, ඒ වගේ ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකාවට. එහෙම දූල පුතාල එක පොඩ්ඩක් කියවලා බලන්න. Google Classroom එකේ මේකේ සේරම මේක PDF ටික තියෙනවා. මේ ෆොටෝ PDF දාලා නැහැ, ෆොටෝ තියෙනවා. දූල පුතාල ඩවුන්ලෝඩ් කරගෙන හරි ඒකෙන් බලන්න. හරි. අපි ජපානේ ගැන කියවනකොට ජපානේ අගනුවර දූල පුතාල හැමෝම දැනගන්න ඕන. ටෝකියෝ කියලා කියන්නේ ජපානේ අගනුවර වලට. ටෝකියෝ කියලා කිව්වට මිංදීසෙන් ටෝකියෝ කියලා කියන්නේ ජපාන් ටෝකියෝ. ටෝකියෝ කියලා කියන්නේ. හරි. ජපානය කිව්වහම ලංකාවගේ 6 ගුණයක් විශාල රටක් කිව්ව, ජනගහනයත් 6 ගුණයක් ඉන්නවා කියලා කතා කරා අපි ආසන්න වශයෙන්. ඊළඟට ජපානයේ සාක්ෂරතාවයේ ශිකිජිරිත්සු කියලා කියන සාක්ෂරතාවයට ඒක 99.8ක් වෙනවා කියලා කතා කරා. ජපානයේ වැදගත්ම කොටස මේක කියලා කතා කරා අපි. මොකද්ද උසස් අධ්‍යාපනය? කෝතෝකියුක කියලා කියන්නේ උසස් අධ්‍යාපනය. කොච්චර ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය ලබලා තියෙනවද කියලා අහුවම ජපානයේ සාමාන්‍ය 50%කට වඩා උපාධිධාරීන් ඉන්න අවුරුදු 18 ජනගහනය. ඉතුරු ටිකත් එතකොට විවිධ ඩිප්ලෝමා හරි විවිධ පාඨමාලා කරලා තියෙනවා. ඒක නිසා මේ උසස් පෙළෙන් පස්සේ උසස් අධ්‍යාපනයට යොමු වෙන ප්‍රමාණය ජපානයේ 82.8ක් වෙනවා ආසන්න වශයෙන්. ඒක තමයි ජපානයේ සංවර්ධනය. ජපානය විතර නෙවෙයි ජර්මනි වුණත් ඒ වගේ වැඩි ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය කරනවා. ඊළඟට අපි ජපාන් භාෂාව ගැන පොඩ්ඩක් කතා කරනකොට සිංහල භාෂාවට බොහෝ දුරට සමානයි කියලා කතා කරා අපි. සිංහල භාෂාව වගේම අපිට ඇහුම්කන් දීලා තේරුම් ගන්න පුළුවන්, අපිට විතරම වේගෙන් කතා කරන්න පුළුවන් භාෂාවක් කෙනෙක් කතා කරා. ඒතකොට ඒකට මම මෙතන තේරු මේ උදාහරණ තුනක් දක්වල තියෙනවා. මම බත් කනවා, වතාෂි ගොහන් ඕ තබේ මස්. තොර වා කියන මේ නිපාත පද නැහැ ජපන් භාෂාව තියෙන නිපාත පද සිංහල වල නැහැ. ඒක විතරයි වෙනස. වතාෂි කියලා කියන්නේ මම, ගොහන් කියන්නේ බත්, ඊළඟට තබේ මස් කියන්නේ කනවා. එතකොට මේ වා කියන එකයි ඕ කියන එකයි ඒක අපේ භාෂාවේ නැහැ. එතකොට නමුත් ඒක දූල පුතාලට ඉතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තේරුම් ගන්නකොට දෙයක්. ඊළඟට අපි දෙයක් කතා කරනකොට ඒක එතරම් ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට අපි අතීත කාල කියන අවස්ථාවේදී කොහොමද කියන්නේ බැලුවම වතාෂි මම, කිනෝ කියන්නේ ඊයේ, යකිය කියන්නේ බේස්බෝල්, මිමස්ත කියන්නේ බැලුවා. එතකොට මම ඊයේ බේස්බෝල් බැලුවා කියන එක එහෙමමයි. එතකොට වෙනස තියෙන්නේ මොකද්ද? වා කියන එකයි ඕ කියන එකයි මෙතන නිපාත මත දෙකක් ඇවිත් තිනු ඒක. ඒක නිසා අපිට භාෂාවක් විදිහට අපේ සිංහල භාෂාවට බොහෝ සමාන. ඉතින් ජපන් භාෂාවෙන් ඉගෙන ගන්නවා නම් සිංහලෙන් ඉගෙන ගන්න වගේම තේරුම් ගන්න පුළුවන් කියන එක මම කලින් කතා කරලා තියෙනවා. හරි. ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ උදාහරණේ අපි හෙට මොනවා හරි දෙයක් කරනවා අනාගත කාල. වතාෂි කියලා කියන්නේ එතකොට මෙතනත් එතකොට මම, වා කියන එක නැහැ කියලා අපි කතා කරා. එතකොට සිංහල භාෂාවේ නිපාත මත අස්ත කියන්නේ හෙට, ගක්කෝ කියන්නේ පාසල, ඒ කියලා කියන්නේ මෙතන පැත්තට, ඉකිමස් කියන්නේ යනවා, මම හෙට පාසල පැත්තට යනවා. එහෙමමයි ජපන් භාෂාවෙත්. එතකොට වතාෂි වා අස්ත ගක්කෝ ඒ ඉකිමස් කියලා කියන්නේ එතකොට
එතකොට ඒ විදියටම තියෙන්නේ. ඒක නිසා භාෂාවක් විදියට දූල පුතාලට ඉතාම පහසුවෙන් කතා කරන්න මේ ඊළාට තේරුම් ගන්න පුළුවන් එකක් කියලා කිව්වා. හරි. අපි එතකොට මෙතන ඉඳන් ඉක්මනට කතා කරගෙන යන බලලා අපුරුදු වෙන මොකද අද පුනරීක්ෂණයක් කරන්න. එතකොට අපි 10 වෙනි පාඩම හිඳ පුනරීක්ෂණයක් කරන්න. එතකොට ඉක්මනට මේ ටික කියවන්න බලාපොරොත්තු වෙනවා. අපි උදේ කවුරු හරි හම්බුනහම එතකොට උදේට ඔහයෝ ගොසයිමස් කියලා කියනවා කියන කතා කරා. ඊළාට දවල්ට කවුරු හරි හම්බුනහම කොන්නිච්චිවා. රාත්‍රියට කවුරු හරි හම්බුනහම කොම්බාන්වා කියනවා. හරි. මේ ටිකේ එතකොට දූල පුතාල වීඩියෝ කලින් වීඩියෝ තියෙනවා. එතකොට ඒව බලන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. හරි. මේවා එතකොට කලින් වීඩියෝ මේ තියෙනවා YouTube එකෙත් තියෙනවා. එහෙම නැත්නම් Google Classroom එකෙත් තියෙනවා. ඒකෙන් ඕන එකකින් දූල පුතාලට බලන්න පුළුවන්. ඒව ටික බලන්න. එතකොට අපි මෙතන පොඩි මතක් කිරීමක් කරන්නේ. සේරම පැහැදිලි කරන්න බැහැ අපිට තුට. රාත්‍රී නිින්දට යනකොට ඔය සුමිනසයි කියලා කියනවා අපි. දෙක يعني අපි ගෙදරින් කොහේ හරි යනකොට දෙකකිරු කියන්නේ එළියට යනවා කියන එක. එතකොට යන කෙනා කියනවා ඉත්තේකිමස් ගිහින් එන්නම් කියන තේරුම තියෙන ඉත්තේකිමස්. එතකොට ගෙදරින් ඉන්න කෙනා කියනවා ඉත්තේ රෂයි කියලා කියනවා ගෙදරින් ඉන්න කෙනා. හරි. එතකොට අපි ආපහු පොඩ්ඩක් මතක් කරොත් එහෙම ඔහයෝ ගොසයිමස් කියන්නේ උදේට අපි ආචාර කරන්නේ ඔහයෝ ගොසයිමස්. දවල්ට කොන්නිචිවා. රාත්‍රියට කොම්බන්වා. ඊළාට නින්දට යනකොට අපි ඔයසුමිනසයි කියනවා. ඊළාට ගෙදර එළියට එහෙම යනකොට අපි ඉත්තේකිමස් කියනවා. ඊළාට ගෙදර ඉන්න කෙනා කියනවා ඉත්තේරෂයි ගිහින් එන්න කියලා. ඊළාට අපි ගෙදරට ආවහම තදයිම කියනවා මම ආවා. එතකොට ගෙදර ඉන්න කියනවා ඔකයිරිනසයි කියලා. ඊළඟට අපි කාත් එක්ක හරි කතා කර කර හරි මොහක් හරි කර කර ඉඳලා වෙන් වෙනකොට සයෝනරා කියලා වෙන් වෙන්නේ. අපි ආපහු හම්බ වෙනෝ නම් හෙට එතකොට මතා අස්ත සයෝනරා කියලා කියනවා. එහෙම නැත්නම් මතානේ කියලා කියන්නේ නැවතත් කියන නැවත හමු වෙමු කියන අදහස. හරි. අපි දෙයක් කාගෙන් හරි ගන්නකොට එතකොට අපි චෝදයිත ශිමස් කියන්නේ බොහොම පලයිට්. ඉත ශිමස් කියන මේක ඉතාම පලයිට් මේ වචනයක් ජපන් භාෂාවේ. ඒක නිසා මේ මම හිතන්නේ මේක සාමාන්‍ය ළමයි පවා දන්නේ නැහැ අතට මේ වචනේ. එතකොට ජපන් අය උනත් ඉස්කෝල ළමයි. එතකොට චෝදයිත ශිමස් කියලා කියන්නේ දෙයක් ලබා ගන්නවා. එතකොට මේක අපි සාමාන්‍යයෙන් කාගෙන් හරි උඩ කෙනෙක්ගෙන් මොනවා හරි ලබා ගන්නකොට එහෙම චෝදයි ඉතසිමස් කියලා ලබා ගන්නවා. ඊළාට කාට හරි එතකොට කවුරු හරි දෙයක් උදව්වක් කරාම එහෙම නැත්නම් කවුරු හරි දෙයක් දුන්නාම අපි අරිගතෝ ගොසයිමස් කියලා කියනවා. අරිගතෝ කියලා කියන්නේ නැහැ. ඒක දුල පුතාලේක මතක තියාගන්න. එතකොට අරිගතෝ ගොසයිමස් කියලා කියනවා. කිප්ටක් ඉන්න. හරි. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ එක එතකොට ඒ අරිගතෝ ගොසයිමස් කිව්වහම ඒ අනිත් පුජ්‍යලය කියනවා දෝයිත ශිමස්තේ කියලා කියනවා. හරි. ඊළඟට අපි කෑම කනකොට ඉතදකිමස් කියලා කියනවා. ඉතදකිමස් කියන එක අපි තේරුම් කීපයක් තියෙනවා. එතකොට ඉතදකිමස් කියලා කියනවා කෑම කනකොට. ඒ වගේම කවුරු හරි මොනවා හරි දෙයක් දෙනකොට අපි කවුරු හරි මොනවා හරි ගෙනත් දෙන. එතකොට ඉතදකිමස් කියලා කියන්නේ ලබා ගන්නවා කියන තේරුමක් තියෙනවා. ඉතදකිමස් කියන එකට එතකොට ලබා ගන්නවා කියන තේරුමක් තියෙනවා. එතකොට ඒකත් පලයිට් වචනයක්. එතකොට කෑම කනකොටත් අපි අත් දෙකක් අහු කරලා ඉතදකිමස් කියලා කියනවා. ඊළඟට කාලේ ඉවර වුණාම ගොචිසෝ සමදෙස්ත කියලා කියනවා. කාලේ ඉවර වුණාම ගොචිසෝ සමදෙස්ත කියලා කියනවා. ඊළඟට අපි කාලේ ඉවර වුණාට පස්සේ එතකොට ඒ හදලා දුන්නු කෙනාට එහෙම පොඩ්ඩක් එතකොට ඔයිෂිකත්ත දෙස් කියලා කිව්වොත් එහෙම ඒ පුජ්‍යලයා සතුටු වෙනවා. ඔයිෂිකත්ත දෙස් ඒ කියන්නේ ඔයා හදලා දුන්නු කෑම එක රසයි කියන තේරුම. ඒ කියන්නේ රසයි කියන. හරි.
ඒකට දූල පුතාල එතකොට මෙතන අලුතෙන් ආපු දාල පුතාල එහෙම ඉන්නවා නම් කලින් වීඩියෝ බලන්න ඒවයි සේරම මෙතන හිමිහිට පැහැදිලි කරලා තියෙනවා නමුත් මෙතන එතරම් හිමිහිට පැහැදිලි කරගෙන යන්න බෑ ඒක නිසා මම සේරම මතක් කරන්න බලාපොරොත්තු වෙන මෙතෙක් කරපු අද දවසේ එතකොට ඊළඟට හජිමේ මස්තේ කියලා කියන පළවෙනි පාරට කවුරු හරි හම්බුනහම හජිමේ මස්තේ කියලා කියන්නේ ඊළඟට ඔසෙවානි නරිමස් කියන්නේ ඔයා මේ කියන්නේ අපි කාවත් එක හරි එකට ඉන්නකොට එතකොට උදව් එහෙම බලා මේ වෙනවා කියන එක ඔසෙවානි නරිමස් හරි කියන්නේ අනිත් පුජ්‍යලයන්ගෙන් අපි උපකාර එහෙම ලබා ගන්නවා ඒ වගේ හරි දෝසු යොරොෂිකු ඔනගයිත ෂිමස් මේක අපි ගොඩක් වෙලාවට මේ කවුරු හරි ගිහිල්ලා එතකොට තමන් ගැන සෙල්ෆ් ඉන්ට්‍රඩක්ෂන් එකක් එහෙම කරනකොට දෝසු යොරොෂිකු ඔනගයිත ෂිමස් කියන එක අපි භාවිතා කරනවා හරි අපි ඊළඟ කොටසට ගියොත් එහෙම එතකොට දූල පුතාල පුළුවන් තරම් එතකොට 10ට කලින් එන්න බලන්න මොකද මං හැමෝටම මේ පර්මිෂන් දෙන්න ඕනේ එතකොට මම මේ ප්‍රසන්ටේෂන් එක අතරමැද නතර කර කර පර්මිෂන් දෙන්න වෙනවා ඒක නිසා 10ට කලින් පුළුවන් තරම් එන්න බලන්න සම්බන්ධ වෙලේ මේ සමාවෙන් මේ 6:00 සමාවෙන් ජපානේ වෙලාව 10 කිව්වේ ලංකාවේ වෙලාවෙන් 6:00ට කලින් එතකොට මේ දූල පුතාලා මේ ලොගින් වෙලා ඉන්න මේ සම්බන්ධ වෙලා ඉන්න එතකොට පන්ති පටන් ගන්නකොටම ඇතුල් වෙන්න පුළුවන් 6:00 වෙන්න ඉස්සෙල්ලා 6:25 විතර හයි එතකොට දෝසු යොරොෂිකු ඔනෙගයි ඉතෂිමස් එහෙම නැත්නම් ඔනෙගයි ෂිමස් මේ ඉතෂිමස් කියන එක මම කලිනුත් කිව්වා ගොඩක් පලයිට් එතකොට ඒක හරි ඊළඟට අපි කාගේ අපි වැරද්දක් සිද්ධ වුණාම එතකොට අපි සිත්‍රේ ෂිමස්ත කියලා කියනවා සිත්‍රේ ෂිමස්ත කියලා කියනවා අපි සාමාන්‍ය වැරද්දක් වුණාම එතකොට ඊළඟට ඒක ගොඩක් බලයිට් සිත්‍රේ ෂිමස්ත කියන එක ඊළඟට අපි මොනවා හරි ඒ කියන්නේ වෙච්ච වැරද්දක් වෙලා එතකොට අපි සමාව ඉල්ලුවත් සමාව හම්බු වෙන්නේ නැති අවස්ථා ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි කිව්වොත් මල් පෝච්චයක් කුඩු කරා හරි මොනවා හරි කාගේ හරි අඟට මොනවා හරි වැටුණා හරි එතකොට ඒ වගේ අවස්ථාවකදී එතකොට අපි කියන්නේ මොකද්ද සුමිමසෙන් කියන්නේ වෙච්ච වැරද්ද ගැන පසුතැවෙනවා වැරද්දක් වුණා නමුත් ඒක සමාව ඉල්ලුවට හම්බු වෙන්නේ නැහැ නමුත් ඒක ගැන මම පසුතැවෙනවා වෙච්ච වැරද්දට සුමිමසෙන් කියලා කියනවා ඊළාට අපි මොනවා හරි දෙයක් කියන්නේ වැරද්දක් කරාම සමාවෙන්න කියන තේරුමට අපි භාවිතා කරන ජපන් භාෂාවෙන් ගොමෙන්නසයි කියලා කියනවා හරි අපි ඊළඟට බැලුවොත් එහෙම ජිකෝෂෝකයි කියලා කියන්නේ තමන් ගැන හඳුන්වලා දෙනකොට කොහොමද හඳුන්වලා දෙන්නේ කියන එක අපි බැලුවොත් එහෙම හජිමේ මස්තේ පළවෙනි පාරට ඔයා හම්බුනේ කියන තේරුම තියෙන. එතකොට මේක පළවෙනි පාරට නෙවෙයි නම් අපි කොන්නිචිව හරි කොම්බාන්ව හරි එහෙම එකක් භාවිතා කරන්නේ. හරි. හජිමේ මස්තේ වතාෂිවා තරෝ දෙස් තරෝ කියන්නේ නම මෙතන මේ පුජ්‍යලයාගේ. එතකොට වතාෂිවා මම තරෝ වෙනවා කියන එක. හජිමේ මස්තේ වතාෂිවා තරෝ දෙස් නිහොන් කරා කිමස්තා ජපානේ ඉඳන් ආවා. නිහොන් කරා කිමස්තා. ගක්සේ දෙස් දෝසු යොරොෂිකු ඔනෙගයි ඉතෂිමස් මං ආපහු කිව්වොත් එහෙම හජිමේ මස්තේ වතාෂිවා තරෝ දෙස් නිහොන් කරා කිමස්තා ගක්සේ දෙස් දෝසු යොරොෂිකු ඔනෙගයි ඉතෂිමස් හරි මේ කොටස් ටික දූල පුතාල අනිවාර්යෙන් ඉව හරියට දැනගත යුතුයි ඒක නිසා හිමිහිට මේ ටික මුලින් ඉඳන් කරගෙන යන්නේ දූල පුතාල එදිනෙදා භාවිතා වෙන ජපන් භාෂාව ඒක නිසා දූල පුතාල අනිවාර්යෙන් ඒ ටික මේව කරන්න එතකොට අපි ආපහු චුට්ටක් ඉන්න හරි මම කලින් කිව්වා වගේ වේටින් ඉන්න දූල පුතාල ඉන්නකොට මම පර්මිෂන් දෙන්න අතරමැද ප්‍රසන්ටේෂන් එක නතර කරන්න වෙනවා හරි හරි අපි බැලුවොත් එහෙම එතකොට ජපන් භාෂාවේ අකුරු බැලුවොත් එහෙම අකුරු වර්ග ප්‍රධාන 4ක් තියෙනවා ඒකෙන් අපි අකුරු 3ක් ගැන කතා කරන්නේ අම කලින් මේ සිංහල භාෂාවෙන් ජපාන අකුරු ලියලා තිබුණා ඒවත් ඔ කියන්න එතකොට ජපන් භාෂාවේ එතකොට සිංහලෙන් අපි ජපාන් අකුරු ලියලා තිබුණා කලින් අවස්ථාවේදී ඒ වගේ එතකොට ඉංග්‍රීසි වලින් ජපාන් අකුරු ලියන එකට තමයි රෝමජි කියලා කියනවා ඒක අපි කතා කරන්නේ නැහැ මෙතන මේක ලියලා තියෙනක
රෝම ජි කියන එකතකොට ජපන් වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියන එකට තමයි රෝම ජි කියන්නේ. රෝම ජි කියන්නේ ජපන් වචන එතකොට ඉංග්‍රීසි වලින් ලියන එකට. ඊළඟට ජපන් භාෂාවේ හිරගන කතකන කන්ජි කියලා අකුරු වර්ග තුනක් තියෙනවා තව. අපි ඒකෙන් හිරගන කියන අකුරු වර්ගය කතා කරමින් ඉන්නේ. හරි. කතකන කියන එක අපි ඊට පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හිරගන කියන එක සාමාන්‍යයෙන් ජපානේ දේවල් වලට භාවිතා වෙන්නේ. කතකන කියන එක පිටරට වචන පිටරට අයගේ නම් ඒවට භාවිතා වෙන්නේ කතකන කියන එක. කන්ජි කියන එක මත අපි ඉස්සරහට කතා කරන රූපාක්ෂර කියලා. ඒක ගැන අපි අන්තිමට කතා කරනවා. හරි. අපි බැලුවොත් එහෙම එතකොට අපි අයන්න මම හැම එකම එකපාරක් ලියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා අපි කතා කරපු මේ අකුරු නිසා. එතකොට මම ආපහු එකපාර ගන්න ලියාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අයන්න කියන එක ස්ටෙප් 3යි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. අයන්න. හරි මම වැඩි වෙලාවක් ඉන්නේ නැහැ මොකද අපි කලින් කරපු වචන අකුරු නිසා ඒක නිසා මම දිගටම මේක කියව මේ මතක් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. යන්න කියන එක ස්ටෙප් 2යි මේ ආකාරයට කියන්නේ. උයන්න කියන එක ස්ටෙප් 2යි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක. උයන්න. යන්න කියන එක ස්ටෙප් 2යි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක. ඊළඟට උයන්න කියන එක ස්ටෙප් 3යි අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක. එතකොට අපි IUAO කියන අකුරු ටික කතා කරා. එතකොට ඒකට උදාහරණ විදියට ඊයේ කියලා කියන එක එතකොට දූල පුතාලා කලින් ඉගෙනගත්තු අකුරු තියෙන. එතකොට මේක කියවන්න පුළුවන්, ලියන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. එතකොට ඊයේ කියලා කියන්නේ gedara. ඒ කියලා කියන්නේ චිත්‍රය. අවෝ කියලා කියන්නේ නිල් පාට. ඊළඟට අපි ක්‍රියාපද කතා කරනවා. එතකොට මෙතන ක්‍රියාපද දෙකක් තියෙනවා. එකක් අව්. අව් කියන එක, අනිත් එක ඉව් කියන එක. ක්‍රියාපද අපි ගොඩක් අපි එන්නේ එතකොට ඌ කියන මෙතන අකුරත් එක්ක ක්‍රියාපද ඇවිත් තියෙන්නේ. එතකොට අපි මේක ඩික්ෂනරි ෆෝම් එක කියලා තියෙනවා. එතකොට ඩික්ෂනරි එකකින් සොයන ආකාරය එතකොට මේ ආකාරයට තියෙන්නේ. මේ ඌ කියන මේකට සිංහල භාෂාවේ ඌ කියන කෝලිමේ. එතකොට හැම එකම ඌ කියන එකේ තියෙන මේ ක්‍රියාපද වෙන්නේ නැහැ. නමුත් ඒකේ තමයි ක්‍රියාපද තියෙන්නේ. එතකොට ක්‍රියාපද වර්ග තුනක් තියෙනවා කියලා අපි කතා කරලා දෙනවා. පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද, දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද, තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපද කියලා ක්‍රියාපද වර්ග තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි කාණ්ඩේ රූ අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද තියෙනවා මේ කාණ්ඩ තුනේම. ඒකෙන් තුන්වෙනි කාණ්ඩේ බැලුවහම ක්‍රියාපද දෙකයි තියෙන්නේ. එකක් කුරු කියන එක, අනිත් එක සුරු කියන එක. ක්‍රියාපද දෙකයි තියෙන්නේ. කුරු කියලා කියන්නේ එනවා කියන එක, සුරු කියලා කියන්නේ දෙයක් කරනවා කියන එක. එතකොට මේ ක්‍රියාපද දෙක දූල පුතාලා කටපාඩමේ මතක තියාගන්න ඕනේ. මේක රුයන්න, රූ කියන අකුර. රූ කියන අකුරෙන් ඉවර වෙන ක්‍රියාපද එතකොට මේ දෙක විතරයි. එතකොට අපිට මේ තෝරන්න වෙන්නේ මොකද කුරු කියන එකයි සුරු කියන එකයි විතරයි තුන්වෙනි කාණ්ඩේ තියෙන්නේ. එතකොට රූ කියන එකේ දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද තියෙනවා, පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද තියෙනවා. ඒක පොඩ්ඩක් එතකොට අපි ටික ටික පැට්‍රිස් කරාම පුළුවන් වෙනවා වෙන් කරගන්න. ඊළඟට මේ රූ අකුරෙන් අවසන් වෙන්නේ නැති හැම ක්‍රියාපදයක්ම පළවෙනි කාණ්ඩේ කියලා අපි කතා කරා. රූ අකුරෙන් ඉවර වෙන්නේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම පළවෙනි කාණ්ඩේ. රූ අකුරෙන් ඉවර වෙනෝ නම් පළවෙනි කාණ්ඩේ වෙන්න පුළුවන්, දෙවෙනි කාණ්ඩේ වෙන්න පුළුවන්, කුරු නම් තුන්වෙනි කාණ්ඩේ, සුරු නම් තුන්වෙනි කාණ්ඩේ. එතකොට ඒක කාණ්ඩේ එතකොට අපිට ටිකක් අපහසුයි තෝරුම් ගන්න. නමුත් රූ අකුරෙන් අවසන් වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. එතකොට මෙතන බැලුවොත් එහෙම අව්. අව් කියලා කියන්නේ ඌ අකුරෙන් අවසන් වෙන්නේ. එතකොට ඒක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ඒකයි මෙතන ඩික්ෂනරි ෆෝම් එක කියලා තියෙන්නේ. එතකොට අපි මෙහෙම ඌ අකුරෙන් එනකොට ඒකේ ඊ අකුර පෝලිම. එතකොට මෙතන නම් ඊ කියන එක ඒකට මේ ඌ අකුර මාරු කරනවා. එතකොට අව් කියන එක බැලුවහම අයන්නයි උයන්නයි. එතකොට උයන්න අයින් වෙලා ඒක ඊ කියන එකට මාරු වෙලා ඒකට මස් කියන එකක් අහුවෙනවා.
එතකොට අපි සාමාන්‍යයෙන් ඩික්ෂනරි ෆෝම් එක අපි පුජ්‍යලයන්ට කියන්නේ නැහැ. එතනම් අපි මස් ෆෝම් එක කියන එක එහෙම නැත්නම් දිස් ෆෝම් එක කියන එක තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී අව් කියන එක බැලුවහම එතකොට ඒක ඌ එක අයින් වෙලා යන්නයි මස් එකයි එක්ක අහු වෙනවා. එතකොට අයි මස් කියලා මේක කියන්නේ අපි. අපි කාට හරි කියනකොට අයි මස් කියලා කියන්නේ. අතීත කාලේ වෙනකොට මස්තා. මස්තා වෙනවා අයි මස්තා. හරි. ඊළඟට දෙයක් කියනවා කියන එක එතකොට මෙතන අව් කියලා කියන්නේ මුණ ගැසෙනවා කියන එක. දෙයක් කියනවා කියන එකට අපි භාවිතා කරන්නේ ඉව්. ඉව් කියන එකේ උයන්න වෙනුවට එතකොට උයන්න වෙනුවට යන්නයි ඊට පස්සේ මස් වෙනවා. එතකොට මොකද්ද ඊ මස්? යන්නයි යන්නයි තියෙනකොට ඒක ඊ වෙනවා. ඊ වෙනවා ඊ මස් කියලා කියන්නේ නැහැ. ඊ මස් මේක ඊ මස්. ඊ මස් කියලා කියන්නේ දෙයක් කියනවා කියන එක. ඒක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ඊළඟට උඩ කියන එක. උඩ කියන එක එතකොට ඌවේ. ඌවේ කියලා කියන්නේ උඩ කියන එක ඌවේ. ඊළඟට අපි කතා නොකරපු අව් කියන එක. අව් කියලා කියන්නේ නිල් පාට. අව් කියලා කියන්නේ නිල් පාට. හරි. ඊළඟට අපි කතා කරේ ඇදෙන අකුරු ගැන කතා කරේ. එතකොට අකුරු මේ ඇදෙන ඒව ගැන මේක ගොඩක් වෙලාවට මේ කොටස් මේ කතා කරන්නේ නැති කොටස්. ඒක නිසා දූල පුතාල හොඳින් අවබෝධ කරගත යුතු කොටස්. සිංහල භාෂාවෙන් අ අ ඈ ඈ ඉ උ ඌ ඒ ඔ කියලා ඒ වවල් 10ක් තියෙනවා. එතකොට ජපන් භාෂාවේ තියෙන වවල් 5යි. චීන භාෂා නම් වවල් 20ක් තියෙනවා. එතකොට ඒක නිසා එතකොට අපි මේක මේ ආ කියන එක කොහොමද හැදින්නේ කියන එක දැනගන්න ඕන. අයන්නට පිටිපස්සෙන් අයන්නක් තියුනොත් මේ තව අයන්නක් තියුනොත් එහෙම අ කියලා ඉන්නේ නැහැ. ආ කියලා ඇදෙනවා. යන්නට පිටිපස්සෙන් තව යන්නක් තියුනොත් එහෙම ඊ කියලා ඇදෙනවා. උයන්නට පිටිපස්සෙන් තව උයන්නක් තියුනහම ඌ කියලා ඇදෙනවා. එයන්නට පිටිපස්සෙන් එය යන්නක් තියුනහම මේක ඒ වෙනවා. මේක යන්නයි යන්නයි කියලා මෙහෙම කියවන්නේ නැහැ. දූල පුතලා ගොඩක් වෙලාවට මේක අපි දකින දෙයක්. ඒක නිසා යන්නයි යන්නයි කියලා මෙහෙම කියවන්නේ නැහැ. අපි ඒ කියලා කියන්නේ. හරි. ඊළඟට ඔය උයන්නයි උයන්නයි එකට තියෙනකොට ඌ කියලා ඇදෙනවා. උයන්නයි උයන්නයි තියෙනකොට ඊළඟට ඕ දෙකක් තියෙනකොටත් ඒක ඌ කියලා ඇදෙනවා. හරි. මේ කොටස් මම කලින් කිව්වා වගේ මේක Google Classroom එකේ ෆොටෝ තියෙනවා. ඒක නිසා දූල පුතාල ඒක පොඩ්ඩක් බලන්න එතකොට. ඒ වගේම පරණ වීඩියෝ ටික සේරම මම කලින් කිව්වා වගේ YouTube එකේ එහෙම නැත්නම් Google Classroom එකේ තියෙනවා. ඒක බලන්න එතකොට. හරි. අපි ඊළඟ අකුරු ටික බැලුවොත් එහෙම කා කියන එක අපි 6 වෙනි අකුර මෙතන කතා කරන්නේ. එතකොට 6 වෙනි අකුර විදිහට අපි ඉගෙන ගත්තේ කයන්න. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක කයන්න. ඊළඟට කී කියන අකුර පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක කියන්න. ඊළඟට කූ කියන අකුර පළවෙනි ස්ටෙප් එක විතරයි තියෙන එක, ස්ටෙප් එකයි කූ කියන එක. ඊළඟට කේ කියන අකුර බැලුවහම ස්ටෙප් තුනයි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක. හරි. ඊළඟට කෝ කියන අකුර ස්ටෙප් දෙකයි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක කෝ කියන අකුර. ඊළඟට අපි කලින් කතා කර ඇදෙන ශබ්ද කියන එක එතකොට අපි බැලුවොත් එහෙම කයන්නට පිටිපස්සෙන් අයන්නක් ආවහම කා වෙනවා. කියන්නට පිටිපස්සෙන් ඉයන්නක් ආවහම කී වෙනවා. කුයන්නට පිටිපස්සෙන් උයන්නක් ආවහම කූ වෙනවා. කියන්නට පිටිපස්සෙන් ඉයන්නක් ආවහම මේකත් මම කලින් කිව්වා වගේ කියන්නයි යන්නයි මෙහෙම ශබ්ද කරන්නේ කේ කියලා කියන්නේ නැහැ. මේක කේ. ඊළඟට කොයන්නයි උයන්නයි ආවහම කෝ. කොයන්නයි උයන්නයි ආවහම කෝ වෙනවා. අපි ඒකේ උදාහරණ කතා කරොත් එහෙම එතකොට අපි මේකට උදාහරණ බැලුවාම අකා. අකා කියලා කියන රතු පාට, රතු කියන එක. ඊළඟට සරත් කාලෙට කියනවා අකි කියලා. ඊට අමතරව අකි කියනවා හිස් කියන තේරුමක් තියෙනවා. අකි කියන්නේ හිස් කියන තේරුමක් තියෙනවා. ඒ වගේම සරත් කාලෙටත් අපි අකි කියලා කියනවා. ඊළඟට ජනේලයක් එහෙම අපි අරිනවට කියනවා අකු කියලා.
මේක දොරක් එහෙම මෙහෙම අරිනවට කියනවා හිරකු කියලා. ඒක මේ පැත්තට අරිනව නම් අකු, මේ පැත්තට අරිනව නම් හිරකු. ඊළඟට හිස් කියන තේරුම, හිස් කියන තේරුම එතකොට අකු කියලා කියනවා, හිස් කරනවා කියන දෙයක්. දෙයක් හිස් කරනවා. ඒ වගේම මේක අකු කියන එකත් අපි කතා කරා. එතකොට හිස් කරනවා කියන තේරුමක් තියෙනවා. එතකොට මේකෙත් අපි කලින් කතා කරා කූ කියන, කූ කියන එකේ තියෙන. එතකොට මේක කී කියන මේ පොලිමට වෙනස් වෙන. එතකොට මේක අයන්න පිටිමාස්සට කුයන්න තියෙන එක කුයන්න අයින් වෙලා කියන්නත් එක්ක මස් එක්ක අහු වෙනවා. අකිමස් කියලා කියන්නේ, අකිමස් කියලා කියනවා හිස් කරනවා. හරි. ඊළඟට අපි කතා කරා ඉකා කියලා කියනවා දැල්ලට, දැල්ලට කියනවා ඉකා කියලා. ඊළඟට ඉකි කියලා කියනවා හුස්ම, හුස්ම වලට ඉකි කියනවා. ඊළඟට අපි කතා කරන ක්‍රියාපද වලින් ඉතාම වැදගත් ක්‍රියාපදයක් ඉකු. ඉකු කියලා කියන්නේ මේක ඉකිමස් කියලා කියන්නේ. අපි මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ඒක නිසා මේක ඉකිමස් කියලා කියන්නේ. මේක ඉතාම වැදගත් ක්‍රියාපදයක් ඉකු, ඉකිමස් යනවා. හරි. අපි ඊට අමතරව තව කතා කරපු එතකොට උදාහරණ එතකොට බැලුවොත් එහෙම ඉකේ කියලා කියන පොකුණ, උකි කියලා කියනවා වහින වෙහි කාලෙට, කංකි කියලා කියනවා පායන කාලෙට. අපි ඒක ඉස්සරහට කතා කරනවා අන්තිම හරි. හරි. ඊළඟට උකු, උකු කියලා කියනවා පා වෙනවා, උකිමස්. උකු පා වෙනවා, උකිමස්. ඊළඟට එකි කියලා කියනවා ස්ටේෂන් එකට, ස්ටේෂන් එකට එකි කියලා කියනවා. ඊළඟට ඔකු කියලා කියනවා මේ වචන තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි නාම පදයක්, නාම පදයක් තියෙනවා. කෝටි 10ට කියනවා ඔකු කියලා, කෝටි 10 ඔකු. ඊළඟට දෙයක් අපි තියනවා කියන තේරුම තියෙනවා ඔකු කියලා. පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් ඔකු, කියන්නේ දෙයක් තියනවා කියන එක ඔකු. එතකොට ඒක ක්‍රියාපදයක් විදිහට බැලුවහම ඔකිමස්, දෙයක් තියනවා කියන තේරුම එන්නේ. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම, එතකොට අපි ඊළඟ කොටස බැලුවහම කා කියලා කියනවා අපි මදුරුවට, මදුරුවට කියන කා කියලා. ඊළඟට කයි කියලා කියනවා බෙල්ලෝ, බෙල්ලොන්ට කියන කයි කියලා. ඊළඟට කව් කියලා කියනවා මිලට ගන්නවා, කව් කියලා කියනවා මිලට ගන්නවා. කයිමස්, කයිමස් පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් කව්, කයිමස් මිලට ගන්නවා. ඊළඟට කාව්, කාව් කියලා කියනවා මූණට. කාව් කියලා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මේ, ඒ කියන්නේ මේ සනීප පරක්ෂ දේවල්, ඒ කියන්නේ බොඩි වොෂ් හරි ඒ වගේ. එතකොට ඒ ගොඩක් දේවල් කාව් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙන ප්‍රසිද්ධ. ඊළඟට කී කියලා කියනවා ගස, ගසට කියනවා කී කියලා. ඊළඟට කිකු, කිකු කියලා කියනවා එතකොට අහනවා කියලා කියන එකටත් කියනවා ක්‍රියාපදයක් විදිහට. ඊළඟට නාමපදයක් උත් තියෙනවා කිකු කියලා. චුට්ටක් කියන්න. හරි. අපි බැලුවොත් එහෙම එතකොට කිකු කියන එක, එතකොට අපි කතා කරමින් හිටියේ කිකු කියලා කියනවා කිකිමස්, අහනවා, දෙයක් අහනවා, කවුරු හරි දෙයක් කියනවා. කිඊමස් කියන එක. එතකොට ඒකේ අනිත් කෙනා කිකු, කිකිමස් අහනවා. ඊළඟට කිකු කියලා කියනවා මල්, මල් වර්ගයකට, මේ මල් වර්ගයට කියනවා කිකු කියලා, මේ මල් වර්ගයට කිකු. ඊළඟට කිකි කියලා කියනවා යන්ත්‍රවලට, කිකි කියලා කියනවා යන්ත්‍රවලට. චුට්ටක් ඉන්න දුලහතාලා. හරි. එතකොට අපි බැලුවොත් එහෙම, එතකොට ඊළඟ කොටස කිකි කියලා කියනවා යන්ත්‍රවලට. ඊළඟට කකු කියලා කියනවා ලියනවා, කකු කියනවා ලියනවටත් කියනවා. ඊට අමතරව අඳිනවටත් කියන කකු, කකු කියනවා ලියනවා කියන එකටත් කියනවා, අඳිනවා කියන එකටත් කකිමස්. ඊළඟට කිකෝ කියලා කියනවා අපි දේශගුණයට, කිකෝ කියලා කියනවා දේශගුණය කිකෝ. ඊළඟට කූකි, මේක කුයන්නයි උයන්න තියෙන හින්දා කූකි, මේක ඇදෙනවා කුයන්න, කූකි වාතය. ඊළඟට කොකෝ කියලා කියනවා මෙතන, මෙතන කොකෝ. හරි.
ඊළඟට අපි කතා කරන එතකොට අපි මේ මතක් කිරීමක් කරන්න එක නිසා ඉක්මනට කතා කරන්නේ ඒක දූල පුතාලා කලින් වීඩියෝ ටික බලන්න එහෙම මේ මේ කොටස් දන්නේ නැති දූල පුතාලා එතකොට මුලින් ඉඳන් වීඩියෝ ටික බලන්න අපි කා කියන එක එතකොට ස්ටෙප් 3යි එක කතා කර එතකොට කා කියන එක ලියලා ඒකට තෙන් තෙන් කියන එක උඩට තෙන් තෙන් කියන එක දැම්මහම ගා වෙනවා මෙතන අපි කා කියන එක ලිව්ව එතකොට මෙතන කා ලියලා උඩට තෙන් තෙන් 1 2 එතකොට දැම්මහම ගා වෙනවා කී කියන එක එතකොට අපි ලියලා එතකොට මම මෙතන මෙහෙම ලියනවා කී කියන එක මෙහෙම ස්ටෙප් එතකොට 4 කී කියන එක ලියලා ඒකේ තෙන් තෙන් දැම්මහම ගී වෙනවා ඊළාට කූ කියන එක ලියලා ඒකට තෙන් තෙන් දැම්මහම ගූ වෙනවා කූ කියන එක ලියලා තෙන් තෙන් දැම්මහම ගූ වෙනවා කී කියන එක ලියලා තෙන් තෙන් දැම්මහම ගී වෙනවා කී කියන එක ලියලා තෙන් තෙන් දැම්මහම එතකොට ගී වෙනවා ගේ කේ කියන එක ලිව්වා ඊට පස්සේ එකට තෙන් තෙන් දැම්ම ගී වෙනවා ඊළඟට කෝ කියන එක ලියලා ඒක උඩට තෙන් තෙන් දැම්මහම තෙන් තෙන් කියලා කියන්නේ මේකට තෙන් තෙන් ඒ දැම්මහම ගෝ වෙනවා හරි ඊළඟට අපි ඇදෙන අකුරු ගැන බැලුවොත් එහෙම එතකොට ගයන්නට පස්සෙන් අයන්නත් වුණාම ගා වෙනවා ගියන්නට පස්සෙන් යන්නත් වුණාම ගී වෙනවා ගුයන්නට පස්සෙන් උයන්නත් වුණාම ගූ වෙනවා ගියන්නට පස්සෙන් යන්නත් වුණාම ගේ වෙනවා ගුයන්නට පස්සෙන් උයන්නත් වුණාම ගෝ වෙනවා ගුයන්නට පස්සෙන් උයන්නත් වුණාම ගෝ වෙනවා හරි අපි බැලුවොත් එහෙම එතකොට මේකට උදාහරණ බැලුවොත් එහෙම ගකා කියලා කියනවා චිත්‍ර ශිල්පියාට ගකා ඊළඟට ගයිකොකු කියලා කියනවා පිටරටට ගයිකොකු ඊළඟ මේක ක්‍රියාපදයක් එතකොට ඉගකු කියලා කියන්නේ චිත්‍රයට නගනවා කකු කියලා කියනවා චිත්‍ර අඳිනවට ඒ වගේම ලියනවට කියනවා කියලා අපි කිව්වා ඉගකු කියලා කියන්නේ චිත්‍රයට නගනවා සිංහල භාෂාවෙත් එහෙම එක එකම දෙයට කිට්ටුව දෙවලට වෙනස් වචන තියෙනවා ඒ වගේ එතකොට මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් ඒක මස් ෆෝම් එකෙන් කියනකොට ඉගකි මස් කියලා කියන්නේ හරි අපි ඊළඟට කතා කරා එතකොට විද්‍යාවට කගකු කියලා කියන්නේ විද්‍යාව කියන එකට කගකු ඊළඟට ගකුයි කියලා කියනවා උපාධියට ගොඩක් වෙලාවට මේක භාවිතා කරන්නේ ආචාර්ය උපාධියට තමයි මොකක් හරි ડોකියුමන්ට් එකක තියුණොත් ගකුයි කියලා කියන්නේ ආචාර්ය උපාධිය නමුත් ගකුයි කියලා මේ සාමාන්‍ය උපාධියටත් කියනවා හරි ඊළඟට ඉගකු කියලා කියනවා ඉගකු කියලා කියනවා වෛද්‍ය විද්‍යාව ඉගකු හරි මේක අපි කලින් මේ කතා කර එතකොට යන්නයි යන්න තියෙනවා ඒක නිසා මේක ඒ වෙනවා මේක ඒගෝ නෙවෙයි ඒගෝ මේක ඒ වෙලා පිටිපස්සට ගොයන්නක් වෙනවා ඒගෝ ඒක නිසා මේක වරදින්න පුළුවන් අවස්ථාවක් ඒක නිසා මේක ඉංග්‍රීසි කියන එක ඒගෝ හරි ඔව් කියන්න ඒගෝ කියන එක සෙන්සේ කතකන වලින් ලියන්න ඇයි බැරි ඒක ඉංග්‍රීසිනේ ඉංග්‍රීසි කියන එක ඉංග්‍රීසි කියලා කිලිව්වොත් ඒක මේ පිටරට වචනයක් නමුත් ඉංග්‍රීසි කියලා ජපානයේ අය භාවිතා කරන එකක් තමයි ඒගෝ ඒතකොට ඒක ජපන් වචනයක් අපි සිංහලෙන් මේ ඉංග්‍රීසි කියලා ලියන එක ඉංග්‍රීසි කියන එක ඒතකොට ඒක සිංහල වචනයක් ඒතකොට ඉංග්‍රීසි කියන එක ඒකයි ඒක පිටරටකින් ආපු වචනයක් නෙවෙයි ඒක. ඒගෝ. ඒගෝ කියලා කියන්නේ ජපානි වචනයක්. කොහෙවත් වෙන රටක භාවිතා කරන්නේ නැහැ ඒගෝ කියලා. හරි. ඊළඟට අපි බලුවොත් එහෙම කුගි. කුගි කියලා කියනවා ඇණය කුගි. කුගි කියලා කියනවා ඇණය. ඊළඟට ගෝකකු කියලා කියනවා සමත් වෙනවා ගෝකකු. ගෝකකු කියලා කියනවා සමත් කියන එක සමත් වෙන කියන එක ක්‍රියාපදෙ නෙවෙයි නාම පදේ සමත් ඊළඟට කෝගකු මේකත් ඇදෙනවා කෝගකු කෝගකු කියලා කියනවා ඉංජිනේරු විද්‍යාවට කෝගකු ඊළඟට ගෝ කියලා කියනවා පහ පහට කියන්නේ ගෝ කියලා ඊළඟට ගයිකා ගයිකා කියලා කියනවා විදේශ මුදල් වලට ගයිකා ගයිකා හරි
අපි ඊට පස්සේ කතා කරේ සයන්න කියන අකුරේ නම් එතකොට මෙතන ඉඳන් අපි අකුරු තව එතකොට පහක් ඒ කියන්නේ 15 වෙනි අකුරු වෙනකන් කතා කරන්න යන එක දිගට සා කියන එක එතකොට බැලුවාම ස්ටෙප් 3යි එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක සයන්න සියන්න එක ස්ටෙප් එකයි සුයන්න ස්ටෙප් 2යි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක සුයන්න සයන්න ස්ටෙප් 3යි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක මම කලින් කියලා තියෙනවා මේක සාමාන්‍යයෙන් අපි ලියනකොට මෙහෙම ලියන්නේ එතකොට මෙහෙම මෙතන මේ කෑල්ල ලියන්නේ නැහැ හරියට ලියනෝ නම් තියෙනවා හරි සේ කියන අකුර ඊළඟට සෝ කියන අකුර එතකොට 15 වෙනි අකුර විදිහට අපි ලියන්නේ සෝ කියන අකුර එක ස්ටෙප් එකයි හරි සෝ කියන අකුර අපි එතකොට මේක බැලුවාම එතකොට පොඩ්ඩක් ඉන්න දූල පුතාල ඊළඟ පාර පුළුවන් තරම් මේ 10ට කලින් ඇවිල්ලා ඉන්න එතකොට මෙහෙම අතරමැද පන්තියට එනකොට මම කලින් කිව්වා වගේ එතකොට මට හැම නිතරම පර්මිෂන් දෙන්න වෙනවා හරි සයන්නට පිටිපස්සේ අයන්නක් තියෙනකොට සා වෙනවා සයන්නට පිටිපස්සේ අයන්නක් තියෙනකොට සා වෙනවා සියන්නට පිටිපස්සේ යන්නක් තියෙනකොට සී වෙනවා සුයන්නට පිටිපස්සේ ඌ අකුරක් තියෙනකොට සූ වෙනවා සයන්නට පිටිපස්සේ ඊ අකුරක් තියෙනකොට සේ වෙනවා සොයන්නට පිටිපස්සේ ඌ අකුරක් තියෙනකොට සෝ වෙනවා සොයන්නට පිටිපස්සේ ඕ අකුරක් තියෙනකොට ඒකත් සෝ වෙනවා හරි අපි මෙතන ඉඳන් මම මේ ටිකක් ඉක්මනට මතක් කරගෙන යන්න බලාපොරොත්තු වෙන එතකොට අපි මේ බෑවුමට මෙහෙම මේ ආනත පාරට කියන සක කියලා සක මේ ආනත පාර මේක ආනතියට සක ඊළඟට සකු කියලා කියනවා මල් පිපෙනවට සකු කියලා කියන ක්‍රියාපදයක් මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් සකු සකිමස් 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 කියලා කියන්නේ මල් පිපෙනවා ඊළඟට මේක සයන්නට පිටිපස්සෙන් යන්නක් තියෙන නිසා මේක සේ වෙනවා එතකොට මේක ගකුසේ ගකුසේ කියලා කියන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාව ශිෂ්‍ය ශිෂ්‍යාව ගකුසේ ඊළඟට මේක කොයන්නට පිටිපස්සෙන් උයන්නක් තියෙන නිසා මේක කෝ වෙනවා මේකත් කෝ වෙනවා මේක සේ වෙනවා කෝකෝසේ කියලා කියනවා උස මේ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කෝකෝසේ කෝකෝසේ කියලා කියන උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඊළඟට සෙකයි සෙකයි කියලා කියනවා ලෝකය සෙකයි ඊළඟට මේක සයන්නට පිටිපස්සෙන් යන්නක් තියෙන නිසා මේක සේ වෙනවා මේක සේ නිකම් සයන්න සෙකයි මේක සේකයි සේකයි කියනකොට මේක හරි කියන තේරුම තියෙන සේකයි ඊළඟ අපි මේක හැමදාම මතක් කරමින් තියෙන පොසක් ඒක නිසා බැලුවොත් එමු උසුයි උසුයි කියලා කියන්නේ තුනී කියන එක උෂි කියලා කියන්නේ හරක එසා කියලා කියනවා සත්ව ආහාර වලට එසා උසගි කියලා කියනවා හාවා සූ කියලා කියනවා විනාකිරි සූ සූ කියනවා විනාකිරි ඉෂි කියලා කියනවා ගල් වලට ඊළඟට ඉෂිකි ඉෂිකි කියලා කියනවා මතකය ඉෂිකි කසා කියලා කියනවා මේ කුඩයට කසා කෝ මේ සෝකෝ සෝකෝ කියලා කියනවා ගබඩාව සෝකෝ සෝකෝ කියලා කියනවා ගබඩාව ඊළඟට කිසු කිසු කියලා කියන්නේ ඔත්ත්‍ය සංඛ්‍යා එතකොට ගූසු කියලා කියන්නේ ඉරට්ටි සංඛ්‍යා දෙකෙන් බෙදෙන සංඛ්‍යා දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා හරි ඊළඟට සූගකු සූගකු කියලා කියනවා ගණිතයට සූගකු මේකත් සූ වෙනවා සූ සූගකු කියලා කියනවා ගණිතය ඊළඟට අසා කියලා කියනවා උදේට අසා අසු කියලා කියනවා අසු එහෙම නැත්නම් මේක අස්ත කියලාත් කියනවා අස්ත තයන්න ඉගෙනගෙන නැති නිසා මම මෙතන ලිව්වේ නැත්තේ අස්ත කියලාත් කියනවා හෙටට අසු කියලාත් කියනවා හෙටට ඊළඟට අශි කියලා කියනවා කකුලට අශි උසෝ කියලා කියනවා බොරු උසෝ කෙසු කියලා කියනවා මකනවා මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක් කෙසු කිසිමස් කිසිමස් මකනවා කෙසු කියන එක එතකොට කිසිමස් මකනවා ඊළඟට කුසයි කියලා කියනවා ගඳයි කියන එක කුසයි කුසයි කියනවා ගඳයි
හරි. අපි ඊළඟට බැලුවොත් එහෙම එතකොට ඉසු ඉසු කියලා කියනවා පුටුවට පුටුවට කියනවා ඉසු කියලා සුයිකා කියලා කියනවා කොමඩු වලට ශිකා කියලා කියනවා මුවාට ශිකකු කියලා කියනවා චතුරස්ත්‍රය සියෝ කියලා කියනවා ලුණු වලට සගසු මේකත් ක්‍රියාපදයක් මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක් සගසිමස් 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 කියලා කියන්නේ හොයනවා කියන එක හොයනවා ඊළඟට අපි සා කියන අකුරට තෙන් තෙන් දැම්මහම සා වෙනවා කියන කතා කර. එතකොට මේක ස්ටෙප් සා කියන එකට තුනක් තියෙනවා. ඒකට තෙන් තෙන් දැම්මහම එතකොට සා වෙනවා. ඊළඟට ශී කියන අකුර ශී කියන අකුර බැලුවහම ශී කියන අකුර මේ ඒකට තෙන් තෙන් දැම්මහම ජී කියන අකුර බවට පත් වෙනවා. ශීවකට තෙන් තෙන් දැම්මහම. ඊළඟට සූ කියන අකුර සූ කියන අකුරට එතකොට උඩට තෙන් තෙන් දැම්මහම සූ වෙනවා. ඊළඟට සේ කියන අකුර සේ කියන අකුර මෙහෙම එක සේ කියන අකුර එතකොට ඒකට තෙන් තෙන් දැම්මහම සේ වෙනවා. සෝ කියන අකුර සෝ කියන අකුරට තෙන් තෙන් දැම්මහම සෝ වෙනවා. හරි චුට්ටක් ඉන්න කවුරු හරි වේටින් ඉන්නවද හරි හරි අපි ඊළඟ කොටසට ගියොත් එහෙම ජා කියන එකට පිටිපස්සෙන් අයන්නක් තියෙනකොට ජා වෙනවා ජී කියන එකට පිටිපස්සෙන් යන්නක් තියෙනකොට ජී වෙනවා zoo කියන එකට පිටිපස්සෙන් උයන්නක් තියෙනකොට zoo වෙනවා zee කියන එකට පිටිපස්සෙන් යන්නක් තියෙනකොට zee වෙනවා ඇදීම මේ ඇදීම කියන එක තමයි මම ඉරි කෑල්ලෙන් ලිව්වේ zoo කියන එකට පිටිපස්සෙන් උයන්නක් තියෙනකොට zoo වෙනවා zoo කියන එකට පිටිපස්සෙන් උයන්නක් තියෙනකොට ඒත් zoo වෙනවා හරි අපි ඊළඟ අකුරු පහ බැලුවොත් එහෙම තා කියන අකුර අපි ඊළඟට කතා කරේ බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක ස්ටෙප් හතරයි ඊළඟට අපි කතා කරේ චියන්න කියන එක පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ස්ටෙප් දෙකයි චියන්න ඊළඟට අපි කතා කරේ සු කියන මේ අකුර එතකොට මේක එක ස්ටෙප් එකයි සු ඊළඟට අපි කතා කරේ තේ කියන අකුර එතකොට තේ කියන එක මෙහෙම එක ස්ටෙප් එකයි තියන්න ඊළඟට අපි කතා කරේ තෝ කියන අකුර ස්ටෙප් දෙකයි තෝ කියන අකුර මේක එතකොට ඇදෙන එක බැලුවොත් එහෙම තයන්නට පිටිපස්සෙන් අයන්නක් තියෙනවා නම් තා වෙනවා චියන්නට පිටිපස්සෙන් ඊයන්නක් තියෙනවා නම් චී වෙනවා සූ කියන එකට පිටිපස්සෙන් ඊයන්නක් තියෙනවා සූ වෙනවා තේ කියන එකට පිටිපස්සෙන් ඊයන්නක් තියෙනවා නම් තේ වෙනවා තෝ කියන එකට පිටිපස්සෙන් උයන්නක් තියෙනවා නම් තෝ වෙනවා තෝ කියන එකට පිටිපස්සෙන් උයන්නක් තියෙනවා නම් ඒ තෝ වෙනවා හරි අපි ඒකට උදාහරණ කතා කරා එතකොට අපි ඒ ටික පොඩ්ඩක් බැලුවොත් එහෙම තකයි කියලා කියන එකේ තේරුම් දෙකක් තියෙනවා කියලා අපි කතා කරා තේරුම් දෙකක් තියෙනවා එකක් මිල වැඩි කියන එක මිල වැඩි අනිත් එක උසයි තකයි කියන එක එතකොට මිල වැඩි කියන එක තියෙනවා අනිත් එක උසයි කියන එක තේරුම් දෙකක් තියෙනවා තස්සු කියන කියන්නේ එතකොට මේක තචිමස් කියලා කියනවා අපි තචිමස් තස්සු කියලා කියන්නේ වාඩි වෙලා ඉඳලා නැගිටිනවා නිින්දෙන් නැගිටිනව නෙවෙයි නැගිටිනවා මේක වාඩි වෙලා ඉඳලා වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට තස්සු තචිමස් ඊළඟට කතාචි කියලා කියනවා හැඩය හැඩයට කියනවා කතාචි ඊළඟට ඉතා කියලා කියනවා ඉතා කියලා කියනවා ලෑල්ලට හරි ඒ වගේ මේ එක බෝඩ් එක ඒ වගේ ඉතා ඉතා ලෑල්ල කියන තතකු කියලා කියනවා තතකු කියලා කියනවා අපි මේ ගහනවා කියන එක හරි ඊළඟට තවුසු කියලා කියනවා අපි මේ
තවසු කියන ගහක් එහෙම මෙහෙම තියෙන. එතකොට ගහ මෙහෙම වැටෙනවා මෙහෙම පෙරලනවා පෙරලෙනවා කියන එක. තවසු පෙරලෙනවා. තවසු. ඊළඟට චී කියලා කියනවා ලේ වලට. ලේ කියන එකට චී කියනවා. චීසයි කියලා කියනවා පොඩි කියන එක. කුඩයි කියන එක. කුඩයි. චිකොකු කියලා කියනවා පරක්කුයි. චිකොකු සුරු පරක්කු වෙනවා. පරක්කුයි. චිකකු කියලා කියනවා ළඟ. චිකකු. සුකුවේ කියලා කියනවා මේක ඩෙස් එක. ඊළඟට සිතා කියලා කියනවා පහ පහත් පහල. ඒ කියන්නේ පල්ලෙහා කියන එක. පහල. හරි. ඉහළ පහළ කියන එක. ඉහළ පහළ. සිතා කියන පහළ. හරි අපි බැලුවොත් එහෙම ඊළඟක චිචි කියලා කියනවා තමන්ගේ තාත්තා. තමන්ගේ තාත්තා. ඊළඟට ඉතදකු අපි කලින් කතා කරේක. එතකොට ඉතදකු කියලා කියනවා දෙයක් ලබා ගන්නවා. ඉතදකු ඉතදකිමස්. ඉතදකිමස්. ඉතදකිමස් කියලා කියන්නේ ලබා ගන්නවා. මේක පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. පළවෙනි කාණ්ඩේ. අපි ඊළඟ එක බැලුවොත් එහෙම තකි. තකි කියලා කියනවා දියැල්ල. තකි දියැල්ල. ඊළඟට කිතා කියලා කියන උතුර. කිතා උතුර. තකු කියලා කියනවා මේක මේ බත් එහෙම හැදෙනවා. ඒ කියන්නේ බත් පිහ මේ හදනවට කියන තකු. තකිමස්. බත් පිසිනවා. ඊළඟට ඉතයි කියලා කියනවා රිදෙනවා. රිදෙනවට කියනවා ඉතයි. ඊළඟ අපි බැලුවොත් එහෙම කතයි. කතයි කියලා කියනවා ඝනයි කියන එක. ඝනකම් මේ ඒ කියන්නේ ඝනයි කියන අපි නවන්න එහෙම බෑ. ඒක කතයි. හරි. නවන්න එහෙම කරන්න බෑ කියන එක අපි ලීකැලලා කරගෙන ඒක නවන්න බෑ. එතකොට ලීකැලල කතයි. මේක දෙපැත්තෙන් මෙහෙම මෙහෙම මේ පැත්තෙන් නවන්න හදුවා. මේක නවන්න බෑ. ඒකෝ කතයි ඒක. හරි. තේ කියලා කියන අත. අතට කියන තේ කියලා. ඊළඟට තෙත්සු කියලා කියන යකඩ. ඊළඟට තෝයි කියලා කියන දුරයි. තෝයි කියලා කියන දුරයි. ඉතෝ කියලා කියන නූල. තොකයි කියලා කියනව නාගරික. ඊළඟට තොකේ මේක යන්න තියෙන එක නිසා මේක කේ වෙනවා. තොකේ කියලා කියන ඔරලෝසුව. ඔරලෝසුව. තොකු කියලා කියනවා අපි ගාන මේ තොකු. තොකු කියලා කියන්නේ ප්‍රශ්නයක්. එහෙම අපි මේ විසඳනවා. ගැටලුවක් විසඳනවා. තොකු. දොකු කියලා කියනවා වස කියන එක. දොකු කියලා කියන්නේ වස. ඊළඟට තෝපු කියලා කියනවා මේක සෝයා වලින් හදපු නිකන් චීස් එක වගේ මේ කෑම් මේ මේ එකක්. එතකොට තෝප් කියලා එතන ලොකු ආනක් වෙන්නේ නැහැ. සෙන්සේ ඒවට කියන ටෝෆුඩ්. මොකද්ද? ඒවට ඉංග්‍රීසි වලින් කියන ටෝෆුඩ් කියලා. ආ ඕකේ. බොහොම ස්තුතියි. මේ සෝයා වලින් හදපු මේ කෑමක්. එතකොට ලංකාවේ නැහැ මම දන්න විදිහට. හරි. ඊළඟ අපි බැලුවොත් එහෙම මේ පූතෝ කියලා කියනවා ලියුම් කවරය. ලියුම් කවරය. ලියුම් කවරය. ලියුම් කවරයට කියනවා තෝ මේ පූතෝ කියලා. ඊළඟට සුයිතෝ කියලා කියනවා අපි ළමයි එහෙම ඉස්කෝලේ ගෙනෙන වතුර බෝතල්. වතුර බෝතල් කිව්වහම මේ ඇල් වතුර තියෙන ඒ බෝතල් නෙමෙයි. ඉස්කෝලේ එහෙම ළමයි ගෙනියන වතුර බෝතල්. පොඩි ළමයි එහෙම ඉස්කෝලේ ගෙනෙන වතුර බෝතල්. සුයිතෝ. හරි. ඊළඟට අපි කතා කරේ. එතකොට මේ අපි කතා කරපු ඊළඟ අකුරු ටිකක් බැලුවොත් එහෙම දා කියන එක. දා කියන එක අපි ලිව්වොත් එහෙම තා කියන එක මෙහෙම ලියලා ඒකේ තෙන් තෙන් දැම්මහම දා වෙනවා. ඊළඟට ජී කියන එක. ජී කියන අකුරු දෙකක් තියෙනවා. එතකොට මේක අනිත් එක ජී අකුරක්.
චී කියන එක ලියලා තෙන් තෙන් දැම්මහම ජී වෙනවා. ඊළඟට සූ කියන එක ලියලා ඒකට උඩට තෙන් තෙන් දැම්මහම සූ වෙනවා. ඒකත් දෙකක් තියෙනවා. ඊළඟට දේ කියන අකුර තේ කියන අකුර ලියලා ඒකට තෙන් තෙන් දැම්මහම දේ කියන අකුර බවට පත් වෙනවා. ඊළඟට දෝ කියන අකුර තෝ කියන අකුර ලියලා ඒකට තෙන් තෙන් දැම්මහම දෝ වෙනවා. අපි ඒ ටිකක් බැලුවොත් එහෙම දා කියන එකට පිටිපස්සෙන් අයන්නත් වුණාම දා වෙනවා. ජී කියන එකට පිටිපස්සෙන් යන්නත් වුණාම ජී වෙනවා. සූ කියන අකුරට පිටිපස්සෙන් යන්නත් වුණාම සූ වෙනවා. දේ කියන අකුරට පිටිපස්සෙන් යන්නත් වුණාම දේ වෙනවා. දෝ තෝ මේ දෝ කියන අකුරට පිටිපස්සෙන් යන්නත් වුණාම දෝ වෙනවා. දෝ කියන අකුරට පස්සෙන් යන්නත් වුණාම ඒ දෝ වෙනවා. අපි ඊට පස්සේ කතා කරේ නා කියන අකුර. අපි මේක කතා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනකොට අපි මෙතෙන්ට වෙනකන් අන්තිමට කතා කරේ මේ අකුර වෙනකන් අකුරු 25ක් කතා කරා. ස්ටෙප් එතකොට මේක 4යි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක. එදිනදා ලියනකොට මේ කෑල්ල ලියන්න නැහැ. එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක නා. ඊළඟට නී කියන අකුර එතකොට ස්ටෙප් 3යි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක නී කියන අකුර. ඊළඟට නූ කියන අකුර බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක නූ කියන අකුර. ඊළඟට නේ කියන අකුර බැලුවහම ස්ටෙප් 2යි. පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක නේ කියන අකුර. ඊළඟට නෝ කියන අකුර එක ස්ටෙප් එකයි. මෙහෙම පටන් ගන්න නෝ කියන අකුර. ඒකේ අපි ඇදෙන අකුර බැලුවොත් එහෙම එතකොට නයන්නට පිටිපස්සෙන් අයන්නත් වුණාම නා වෙනවා. නියන්නට පිටිපස්සෙන් යන්නත් වුණාම නී වෙනවා. නුයන්නට පිටිපස්සෙන් යන්නත් වුණාම නූ වෙනවා. නෙයන්නට පිටිපස්සෙන් යන්නත් වුණාම නී වෙනවා. නොයන්නට පිටිපස්සෙන් යන්නත් වුණාම නෝ වෙනවා. නොයන්නට පිටිපස්සෙන් යන්නත් වුණාම ඒත් නෝ වෙනවා. හරි. අපි ඒකට උදාහරණ කතා කර ටික පොඩ්ඩක් බලලා අපි අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නයන් නකා කියලා කියනවා ඇතුළත කියන එක. නනා කියලා කියනවා හතට කියන නනා. නකු කියලා කියනවා අඬනවා. අඬනවා කුරුල්ල සද්ද කරනවටත් නකු කියලා කියන්නේ. නගයි කියලා කියනවා දිගයි. නගයි දිගයි කියන එක. නනි කියලා කියනවා කුමක්ද කියන එක. නනි කුමක්ද. නුනෝ කියලා කියනවා රෙදිවලට. නුනෝ කියනවා රෙදිවලට. නිකයි කියලා කියනවා දෙවෙනි තට්ටුව. නිකයි. නිගසු කියලා කියනවා අත්හරිනවා කියන එක. නිගසු මේක පළවෙනි කාණ්ඩ ක්‍රියාපදයක්. නිගසිමස්. නුගු කියලා කියනවා ගලවනවා. නුගිමස්. නුගිමස් කියලා කියනවා ගලවනවා. නියව් කියලා කියනවා ගැලපෙනවා. නියව්. නියව් ගැලපෙනවා. නියයිමස්. නියයිමස් ගැලපෙනවා. නසු කියලා කියනවා මේ වම්බොටු නසු. ඊළඟට කොකෝනි කියලා කියනවා මෙතන නී අකුර මෙතන තියෙන මෙතන කියන මෙතනට කියන තේරුම මෙතනට. ට කියන එක තමයි මේකේ මේ නී එකෙන් කියන්නේ. ඊළඟට ඉනු කියලා කියනවා බල්ලා. නී කියලා කියනවා දෙක. උනාගි කියලා කියනවා ආඳට. උනාගි. උනාගි ආඳා. ඊළඟට නියොයි කියලා කියනවා ගන්ධ සුවඳ දෙකට. ගන්ධ සුවඳ. ඊළඟට නිකු කියලා කියනවා මස් වලට කියන නිකු. නාෂි කියලා කියනවා ප්‍යාස් වලට. ප්‍යාස් වලට කියනවා නාෂි. හරි. අපි එතනට වෙනකන් අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනකොට අපි එතනට වෙනකන් තව මේක කළා චුට්ටක් කියන මේකත් කළා අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නිගයි කියලා කියනවා තිත්තයි. හනි කියලා කියනවා කකුලුවා. කකුලුවා. සකන කියලා කියනවා මාළු. ඔකනේ කියලා කියනවා සල්ලි.
නෙගි කියලා කියනවා ලීස් වගේ ඒ පවුලේවට නෙගි කියලා කියනවා ලීස් නගර නෙගි කියන්නේ ලීස් වලට තම නෙගි කියන්නේ ලුණු වලට ඒ පවුලේවට නෙගි කියලා කියන්නේ ඉනක කියලා කියනවා ගම්බද හරි අපි මෙතනට වෙනකන් කතා කර මෙතනට වෙනකන් අපි අද කතා කර එතකොට අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් හයන්න කියන අකුරින්ද දූල පුතාල එතකොට මෙතනට වෙනකන් මේ පැට්‍රිස් කරන්න එතකොට මේ අලුතෙන් ආපු දූල පුතාල ඉන්නවා වීඩියෝ බලලා ඒක පුරුදු වෙන්න මම අද මතක් කිරීමක් කරේ සේරම 82 වෙනි එක වෙනකන් අපි කතා කර එතකොට අපි ඊළඟ දවසේ හයන්න ඉඳන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා හරි අපි ඔව් කියන්න සෙන්සේ ඕකට අර කලින් එකක් තිබ්බෙන්නේ ඒක පොඩ්ඩක් දාන්න පුළුවන් ද ලියා ගන්න බැරි වුණා ඕකේ ටිකක් එන්න මේක හරි සෙන්සේ හරි එතකොට මේ කොටස් ටික මොනව හරි තියෙනවා අහන්න එතකොට මේ ලියාගෙන ඉවර දුල පුතාල මේ අපි ඊළඟ දවසේ මේක කතා කරන මේ කොටස අපි මේ කොටස ඊළඟ දවසේ ආපහු මතක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මේ වචන ටික ආපහු එතන ඉඳන් අපි ඊළඟ දවසේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ලියාගෙන ඉවර දුර පුතාලේ ඉන්නවනයි මේ ලොග් අවුට් වෙන්න පුළුවන් හැමෝටම සුබ රාත්‍රිය සයනරා සයනරා සෙන්සි සුබ රාත්‍රිය ඕකේ සයනරා ඕකේ සුබ රාත්‍රිය